සුබදාසක් ඉන්න පිළිගන්නවා මම. ඉතින් තවත් වීඩියෝයක් කරන්න කලිතුවා. මොකද ඉදිකරම අපි කොරෝනා හින්දා ඉතින් ගෙවල් වලලා ඉන්නේ මොහොත පරිස්සමෙන් තවත්තරිය යන්නේ නැහැ. මොනොත් කියලා ගෙවල් වලලා ඉන්නේ කියලා. මොකද මේක කවද කොහොම ඉවර වෙයිද කියලා අපි දන්නේ නැති නිසා. අදත් ඉතින් අපි පුංචි ශරීරයට ගුණදායි සලකයක් කරන්න ගමුද කියලා තමයි මගේ වයිෆ් ඒජයා इंग्रीडियंट विल सलाड केल लीव्स गुड़ाने केल लीव्स कथा करो मेक दिन सूपर फुड बड़ी मेका अतम किरी कैलशियम वाला कैलशियम प्रमाण मे केल लीव्स लबागन पड़वा කියලා තියෙනවා මේක මම මේ කෑම ගැන විශේෂඥ මුකුත් නෙමෙයි මමත් මේ හොයාගත්ත දේවල් ඔයගලන්ට ෂෙයා කරන්නේ ඉතින් ඒ නිසා මම කේල් ලීව්ස් අනිවාර්යෙන් යූස් කරනවා ස්පිනච් ලීව්ස් උත් පොඩි ප්‍රමාණයක් දා ගන්නවා මේ දෙකට අමතරව මේ සලාඩ් එකට මම ප්‍රෝටීන් ඇඩ් කර ගන්න ඕන නිසා හිතුවා චිකන් බ්‍රෙස්ට් එකෙන් පොඩි කැරි දෙකක් අරන් ඒක ස්ලයිස් කරලා අපිට දා ගන්න පුළුවන් එතකොට ඊළඟට පුළුවන් ටිකෝ කියන एवोकाडो ගත්තොත් විටමින් කේ විටමින් ඊ සින්ක් මැග්නීසියම් ෆයිබර් විශාල වශයෙන් තියෙන ඒ වගේම අපේ ස්කින් එකට අවශ්‍ය වෙන විටමින් B5 සහ විටමින් B6 කියන මේ හැම විටමින් වර්ගවලින්ම බහුල ඉතා පෝෂණදායී ආහාරයක් තමයි එවකාඩු කියන්නේ. ඉතින් මේකෙන් අපිට අවශ්‍ය නම් කිව්වා වගේ හොඳ ෆැට් ප්‍රමාණයක් අවශ්‍ය හොඳ මේද අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් නිසා අපි මේ සලාඩ් එකක් වගේ දෙයක් අද්දී අපිට ඉක්මනට බඩගිනීකේ වෙන එක නවත්තන්න මේක හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඔයගෙ මේ පොල් බදලාද මේ තියෙන්නේ? ඔව්. ඒක මම මේ පොල් බදලා ගන්නෙ පොඩි අර ටේස්ට් එකක් එනවනේ. ඒකට මම ජග්වි අර හකුරු පොඩක් එකතු කරා. මොකද මේ ඔක්කොම කොළ වර්ග තියෙන. එතකොට මේ හකුරු පොඩක් ඇඩ් කිරීමෙන් පොඩි රසයක් එනවා. අනිත් එක තමයි ආදන්න පොල් වල තියෙන ගුණ. පොල් අලුතෙන්ම මේ ලෝකේ තියෙන සුපර් ෆුඩ් තවත් සුපර් ෆුඩ් එකක්. එහෙම හේතුව තමයි පොල් ආහාරයට ගත්තම අපිට එතන හොඳ නේද තමයි අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. මොලේ වර්ධනයට පාඩම් කරන ළමයින්ගේම පොල් හොඳට ගන්න කියලා කියනවා. ඒ නිසා පොලුත් ඔයගලන් ඉල්ලු කරගන්න අමතක කරන්නක. මොකද මේ දැන් ඔය වෙන රටවල වල MCT oil කියන එක හරි famous දෙයක්. ඒක ගන්නේ මේ පොල් වලින්. මේ පොල් වල තියෙන හොඳ ෆැට් එකක්. ඒක නිසා තමයි අපි පොලුත් ඇඩ් කරගන්නේ. ඒක රාමන් වෝල්නට්ස් nuts වර්ග අය අපි ඒක කරගන්න. ඒක නෑ nuts වර්ග. nuts වර්ග අපි ඒක කරගන්න හිතුවේ ඒකෙත් ගොඩක් විටමින් බහුල මේ දැන් අනිත් එක තමයි ඩයට් කරන ඕනම කෙනෙක් nuts වර්ග විශේෂයෙන් ගොඩක් ගත්තම බඩගිනින වෙන ප්‍රමාණය අඩුයි. අර කියමනක් තියෙනවානේ මේ nut එකේ හැඩය අනුව ශරීරයේ අවයව පෙන්නනවා කියලා. ඉතින් මේක පොඩ්ඩක් බැලුවොත් ඇත්තටම අපේ මොලේ වගේනේ. ඒක කියනවා walnuts කෑවම හොඳ මේ මතක ශක්තියක් එනවා අපේ මොලේ වර්ධනය වෙනවා කියලා. ඉතින් මේ almonds උත් walnuts උත් අපි දාගත්තේ එකයි. මේකට තව ටිකක් රස එකතු කරගන්න අපි dried grapes එකතු කරගත්තා. strawberry ගෙඩියක් කේකෙම තියෙනවා පොඩි රසක් වගේම ගුණ විටමින් බහුල ආහාරයක්. මේකට මම හරි මාසයක් තමයි සලාඩ් එක කලර්ෆුල් වෙනවා ඒ වගේම සලාඩ් එකට ගුණක් එනවා පොමග්‍රනේට් වලින්. අර කියනවානේ මේ බබි මේ මැරෙන්නේ ලෙඩෙක්ටමත් දෙන්න කියලා පොමග්‍රනේට් නේ. ඉතින් ඒ නිසා පොමග්‍රනේට් අනිවාර්යෙන් එකතු කරගන්නවා. සලාඩ් ඩ්‍රෙසින් එක ගැන කතා කරොත් මම අද යොදාගන්නේ මේ රස්බරි වෝල්නට් පිලිපෙට් කියන ඩ්‍රෙසින් එක. ඒක මම කලින් ගත්ත එකක්. ඔබලන්ට ඒක නැත්තම් ගෙදර හදාගන්න විදියට මම කියන්නම්. ඔලිව් ඔයිල් සාමාන්‍ය ප්‍රමාණයක් දාගන්න. බැල්සමික් විනිගර් චුට්ටක් එකතු කරලා අනිවාර්යෙන් කණි එකතු කරගත්තොත් අර ඔබලන්ට ස්වීට්නස් එකක් ගන්න පුළුවන්. පෙප පොඩක් සර අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. මේ ඩ්‍රෙසින් එක මම අද පාවිච්චි කරනවා. නමුත් මේ ඩ්‍රෙසින් එක ඔබලන්ට හදාගන්න නම් මේ හතර එකතු කරලා ඩ්‍රෙසින් එකක් හදාගන්න. සලාඩ් එකට ගන්න ජාති කිව්වා. දැන් මම කියන්නම් කොහමද මම චිකන් මේකට සලාඩ් එකට මට ප්‍රෝටීන් අවශ්‍යයි. ඒක චිකන් එක කොහමද මම ග්‍රිල් කරගන්නේ කියලා. මම චිකන් බ්‍රෙස්ට් එක දෙකට මෙහෙම කලලා
පොඩි කෑල්ලක් කරන් තියෙන්නේ. ඒක මම මේ විදිහට මේ පොඩක් චිකන් බ්‍රෙස්ට් එක මෙහෙම ටිකක් තලා ගන්නවා. හරිද? තලා ගන්නවා. මේකත් ඒ විදිහටම පොඩක් මෙහෙම තලා ගන්නවා. ඒක පොඩි ෆ්‍රයි කරන් දිදී ඒක ඊට පස්සේ වැඩි තෙල් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් එක්කම මම මේකට මේ salt and pepper දාලා සීසන් කරගන්නවා. මම ටිකක් pepper වැඩියෙන් කන්න කැමති නිසා pepper ටිකක් වැඩිපුර දානවා. salt නම් එච්චරම ප්‍රමාණයක් නෙවෙයි සාමාන්‍ය මේ විදිහට සීසන් වෙන ප්‍රමාණයට දාලා මේක ඇත්තටම දෙපැත්තටම මෙහෙම දාගන්න ඕනේ. දැන් මේ පැත්තට හොඳට වැදුනා මේක. මේ පැත්තට pepper තිබ්බට salt නැහැ පොඩ්ඩක්. ඒ නිසා මම තව salt පොඩ්ඩක් මේ විදිහට ඇඩ් කරගන්නවා. फ्राई करना तो चिकन चिकन इतर को මේකට පාවිච්චි කරන්නේ extra virgin meva pure coconut oil. මම coconut oil වල flavor එකක් ගොඩක් කැමතියි. ඉතින් මේක මේ කොහොම පොඩි ප්‍රමාණයක් මම දාගන්නේ. මොකද මේක non-stick pan එකක් නිසා හැම ලොකු ප්‍රමාණයක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තෙල් ගොඩක් කන එක අපි හැමෝටම හොඳ නැහැ. අපි salad එකක් කන්නේ healthy වෙලා ඉන්න ඕන නිසානේ. මේ තෙල් එක රත් වුණාට පස්සේ දෙපැත්ත අපි හොඳට ඉස්සර එක පැත්තක් දාලා ඊට පස්සේ අපි අනෙක් පැත්ත මෙහෙම කරගන්න ඕනේ. බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේ විනාඩි 12කට විතර පස්සේ චිකන් බ්‍රෙස්ට් එක මේ හොඳට බ්‍රවුන් වෙලා තියෙනවා. මේ බ්‍රවුන් වුණා කියලා දෙපැත්තම බ්‍රවුන් වුණාම අත පිටාගන්න පුළුවන් චිකන් එක හොඳට මේ කුක් වෙලා කියලා. දැන් මේක රන්වන් පාට වෙනකම් බැදිලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ තමයි කොකොනට් ටික සෝරි ජාග්‍රි ටික ෂෙට් කරගන්නේ. කලින් දැම්මේ නැත්නම් ඒක ඉක්මනටම දියවෙන නිසා මේක අන්තිමට වගේ දාගත්තෙ මම. මතකද හොඳට මේ මන්ට මේක හැදි ගන්න ඕන අනිත් එක තමයි දැන් අන්ති මේක රහන් පාත් වෙලා නැසම ඩිපෝට් වෙන බලමු කොහොමද මේක හදාගන්න තියන්නේ. ඔව් මම හිත කොලකට උදා වෙනවා. හරි මම හරි අපි කේල් ලීව්ස් එක මෙහෙම එකතු කරලා නෝට කපන දෙයක් වෙන හදලා දෙන්නම්කො. මේ හැබැයි මට ඒ වගේ කපන මැද ගොඩක් උදව් කරනවා නේ. ඕනද නැත්නම් කරමු. ඊට ටිකක් කීයක සා පොඩක් කඩලා දාගන්නේ පොඩි ප්‍රමාණයක් දැම්මම ඇති එකේ. ඒක වෙනකොට රසයි නේද? ඔව් ඇත්තටම ක්‍රන්චි වගේ රසයි. ඒක ඇත්තටම රසයි. ඒක ඇති එක. ආමන්ඩට කීපයක් මේක දානවා. පොල් ටික අපි ඔක්කොම දාගන්න. හරි. ඒක වදාන. හරි. ආ මට එකක් අමතකුණා මේ ස්ට්‍රෝබෙරි ගෙඩිය ලස්සන කපන්න ඕන සලාඩ් එකට ගැලපෙන විදිහට. चिकन ब्रेस्ट स्लाइस दिगा चिकन ब्रेस्ट में सलाद की प्रेजेंटेशन ज़्यादा
මේ ආමන්ඩ්ස් මම දැම්මා ඊට පස්සේ රේසින්ස් ටික දාන්න ඕනේ රේසින්ස් හරියම ලහයි මේ කේල් සැලඩ් එක දැම්මම ඇත්තටම ආමිය පොමග්‍රනේට් දානවා ඒකෙන් හරිය ලස්සනකුත් වෙනවා ඒ වගේම මේ ගුණක් තියෙනවා ඉතින් ගොඩක් ඒක ඔක්කොම දාන්න ඉන්නේ අපි ආසෙන් කවුරුත් නැහැ ඊට පස්සේ ඔයගොල්ලෝ සැලඩ් ඩ්‍රෙසින් එක දාද්දි මතක තියාගන්න මේක කන්න කිට්ටුව සැලඩ් ඩ්‍රෙසින් එක දාගන්න නම් හොඳයි මෙන්න මෙහෙම තමයි අපි සැලඩ් එක දැන් පියුනේ නැරේ ලස්සනේ හරි ඒක මේ ලස්සන තියෙනවා ඉතින් ඩ්‍රෙසින් එක අපි අද කිව්වා වගේ මේක තමයි පාවිච්චි කරන්නේ මේ ඩ්‍රෙසින් එකෙන් බිඳු කිහිපයක් දාගෙන අපි පස්සේ ඒක මේ මික්ස් කරගන්නවා ඉතින් කන්න කිට්ටුව මික්ස් කරගන්නේ දැන් කරන්න ඕනේ ඩ්‍රෙසින් එක මම ආස එකක් ඔයා පෙට දාන්න කැමතිද ඕනේ ඔක පෙට දාන්න මේ මේක තමන්ගේ කැමැත්ත අනුව ඇතරම් පෙප අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඒක නොගායන්න පුළුවන් ඉතින් සමහර පෙප චුට්ටක් දැම්ම පොඩි රහක් වෙන වැඩියි මේ පොඩි ප්‍රමාණයක් ඉතින් මේක තමයි අපේ සලාඩ් එක ආවේ මේ ඉතින් කලවම් කරගන්න ඕන ඔක්කොම තාම ඔව් අපි කන්න හිට වල කලවම් කරමු උඹලන්ට හද පුළුවන් කනවා නම් ඊම කලවම් කරගන්න පුළුවන් අන්න සවද්ද කරා දහදලි ඉවරයි. ඉතින් මේක තමයි අපි මෙයාගේ මේකේ සරද්ද. ඉතින් අවකඩෝ චිකන් හැමෝම කන එක. හැමෝටින් අපි ආස තව දේවල් දාගෙන තමන් කැමති විදිහට හදාගන්න පුළුවන්. ඔව් ඉතින් දැන් එන අපි වීඩියෝ වල අවසානයි. ඉතින් මම කියන්නේ මේ වගේ දැන් ඔයගලටත් හදාගන්න ලේසි විතර කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වල වැදගත් නම් මේ වගේ දේවල් තව බලන්න අවශ්‍ය නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තවද තියෙන bell icon එක ටච් කරන්න මේ දෙක අර කිව්වාදී මේ වගේ සැලඩයක් හදලා අපිට පින් බොක්ස් කරන්න අපි Instagram එකේ අපි දෙන්නම ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ pictures උත් අපිට share කරන්න ඔයගොල්ලන් අලුත් ingredient එකක් පාවද්ද ඒකත් අපිට කියන්න මොකද අපිත් තාස්සේ ඔයගොල්ලන්ගේ දේවල් ඉගෙන ගන්න. අනිවාර්යෙන් comment කරන්න මොකද දැන් ඔයගොල්ලෝ මේක හදාගත්තට පස්සේ කොහොමද ඒක ආවේ කියලා අපිට comment කරලා මොකද ඒක අපිට ඒක හැදෙන්නේ. සමහරට ඒගොල්ලන්ගේ දේවල් උත් අපිට ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේවා තව තව දේවල් දාලා තමයි හදනවනේ. ඉන්ස අපිටත් ඒක දැනගන්න තේ comment කරන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේ video එකක් අපි අමෙන බලාපොරොත්තුෙන් සමුගෙන යනවා. Thank you.